ලෝකයේ ප්‍රමුඛතාව ලැබිය යුත්තේ ඕනෑම ආකාරයක හොඳ දෙයකට නම් ඒ දරුවන්ට. ඒ වෙනුවෙන් අපි පුදුමාකාර විදිහට මහන්සි වෙනවා දරුවන්ට හොඳම දේ දෙන්න සහ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හැම වෙලේම හිතන්න. හැබැයි ඒ හිතන කොයිතරම් උත්සාහ දරුවත් ඒ විදිහට මේ උත්සාහය හැම වෙලේම සාර්ථක වෙන්නේ නැහැ. අපේ දරුවෝ කොයිතරම් නම් අනාරක්ෂිතද. ලෝකයේදී දරුවෝ යුද්ධය නිසා වෙන වෙන සමාජ ප්‍රශ්න නිසා මේ අනාරක්ෂිත වෙනවා. අපේ රටෙත් ඒ විදිහටම තත්ත්වයක් තියෙනවා. පහුගිය කාලේ අපි මේ ගැන හරි හරියට කතා කළා. අපේ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරන්නට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැවරලා තියෙන්නේ ලොකු වගකීමක්. දැන් ඔවුනුත් ටිකක් ක්‍රමවේද වෙනස් කරමින් අලුත් අලුත් විදියට හැඩ ගැහෙමින් ඔවුන්ගේ ගමනක් යමින් සිටිනවා. ඒ නිසා අපි සූදානම් අද කතා කරන්න අපේ රටේ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි කොහොමද අලුතෙන් හිතන්න ඕනේ කියලා නේද? ඒ ගැන කතා කරන්න අපි ආරාධනා කර ආද දවසේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මාධ්‍ය හතරතුරු අංශයේ සහකාර අධ්‍යක්ෂතුමිය ලක්ෂිකා මැණික් බෝව මෙනවිය. ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් අපි වැඩසටහනට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් ඔබ දෙපළට. මං අහන්නම් මුලින්ම මේ විදිහට. දැන් අපි පහුගිය ගාලේ අවුරුද්ද ගත්තෝ 2023 ගත්තෝදී අපි වැඩිපුරම කතාබහට ලක් කරා සහ අපිට සිදුවීම් වාර්තා වුණා ළමා අපයෝජන සහ මේ ළමා අපචාර සිදුවීම් සම්බන්ධයෙන්. එතකොට අපිට හිතුන කාරණාවක් තමයි මේ දැන් වැඩි වෙලාද මේ සිදුවීම්. එහෙමත් නැත්නම් වාර්තා වීම් වල වැඩි වීමක් වෙලා තිනවද? මොකක්ද මේකේ ඇත්ත తත්වේ? ඇත්තටම නායවී ජාතික ළමා ආරක්ෂක අධිකාරියට බොහෝ වෙලාවට පැමිණිල්ල ලැබෙන ක්‍රමවේද කීපයක් තිබෙනවා. මහජන පැමිණිල්ල බාර ගැනීම කියන කාරණාව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විසින් කරන එක් ප්‍රමුඛ කාර්යයක්. මෙන්න මේ කාර්යයේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 කියන ළමා ආරක්ෂක ළමා උපකාරක දුරකථන සේවය හරහා අපිට පැමිණිලි එදිනෙදා ඒ කියන්නේ පැය 24 තුරම දවස් 365ම ලැබෙනවා. එතකොට වර්ෂයක් ගත්තාම සාමාන්‍යයෙන් 9000 අතර 8000 කියන අතර එක අවුරුද්දකට ඒ රේන්ජ් එකේ තමයි අපිට ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳ තියෙන පැමිණිලි ලැබෙන්නේ. ඒක ගත්තාම පසුගිය වසර 5 තුලම මේ වගේ වැඩිවීමක් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. කියන්නේ මා මේ පවසන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වන පැමිණිලි. ඒ අතරේ වැඩිවීමක් දකින්නේ නැහැ. නමුත් එකම මට්ටමේ මේක තියෙනවා. නමුත් අපි ගත්තොත් ගිය වර්ෂයේ කියන 2023 වර්ෂයේදී ළමයින්ගේ රැකවරණය සහ ආරක්ෂාව කියන කාරණේ සම්බන්ධයෙන් ලැබෙමින් තියෙන පැමිණිලි ඊට කලින් වසරට වඩා වැඩි. ඒ කියන්නේ ගිය අවුරුද්ද වෙනකොට 2500කට ආසන්න ප්‍රමාණයක් අපිට ළමයින්ගේ රැකවරණය සහ ආරක්ෂාව සම්බන්ධ පැමිණිලි ලැබුණා. ඒත් එකම ගත්තාම එතනින් එහාට ගියාම ළමා හිංසනය. අපි කියනවනේ ළමයින්ගේ ක්‍රූරත්වයට භාජනය කිරීම කියලා. මානසික වෙන්නට පුළුවන්, ශාරීරික වෙන්නට පුළුවන්. මෙන්න මේ කියන කාරණා ඇතුළත්ව ලැබුණු පැමිණිලි ඒත් 2000කට ආසන්න ප්‍රමාණයක් තිබුණා. ඒත් එක්කම ගිය වර්ෂයේදී අපි දකිනවා මේ රටේ ආර්ථික තත්ත්වය බොහොම ඉතාම දුෂ්කර තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම දෙමාපියන්ට සමහර වෙලාවට දෙමාපියන් දෙන්නටම රස්සාවකට යන්න වෙනවා. සමහර දෙමාපියන්ගේ රැකියා නැති වුණා. මෙන්න මේ කාරණාත් එක්ක අපි කියනවා අනිවාර්ය අධ්‍යාපන අයිතිය කඩවීම. මෙන්න මේ කාරණාව පිළිබඳ අපිට ලැබෙමින් තියෙන පැමිණිලි ඊට කලින් වසරවලට වඩා ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඊට අමතරව ගත්තාම අපි කියනවානේ ට්‍රෙන්ඩින් ටොපික්ස්. ඒ කියන්නේ අපිට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදිහට අපිට වසරකට 10000ක් 9000ක් 10000ක් අතර ලැබෙනවා. නමුත් සමාජ මාධ්‍ය තුල එහෙම නැත්නම් අනිකුත් මාධ්‍ය ඔස්සේ අර ගොඩාක් ජනප්‍රිය වෙන විදිය, ඒ කියන්නේ ඊටාම සමාජයේ ඊටාත්ම මේ ප්‍රශ්නාර්ථයක් යොමු කරන ගැටලු, එහෙම නැත්නම් පැමිණිලි, ඒ වගේ සිදුවීම් කීපයක් වර්ධා වෙනවා. නමුත් එදිනෙදා ගත්තාම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදිහට අපිට නිරන්තරයෙන් පැමිණිලි වර්ධා වීම ඒකාකාරීව තියෙනවා. ඔව්. සහකාර අධ්‍යක්ෂවරයෙගෙන් අපි අහන්නට කැමතියි මේ දැන් අපිට ළමයින්ගේ ආරක්ෂාව ගැන කිව්වම නයමේ අපි අර සාම්ප්‍රදායික විදිහට හිතන අපිට එකපාරට මතක් වෙන කාරණා කිහිපයක් තියෙනවනේ නේද? තමන්ගේ නිවස තුලදීම වේවා, නැතිනම් අල්ලපු ගෙදර වේවා, ඥාතියෙකුගෙන් අතින් වේවා, එහෙම දරුවෙක් අපයෝජනයට පත් වෙන්න පුළුවන් අවස්ථා. දරුවෝ අනාරක්ෂිත වෙන්නට පුළුවන් අවස්ථා. හැබැයි කාලය වෙනස්, ලෝකෙ අලුත් වෙනවා. තාක්ෂණයද සමාජ මාධ්‍යද මේ හැමදේම එනකොට දරුවෝ දියුණු වෙනවා මේවත් එක්ක. එතකොට දරුවෝ අනාරක්ෂිත වීම පිළිබඳ අලුත් ප්‍රවණතා මොනවද හඳුනාගෙන තියෙන්නේ ලෝකේ? ඇත්තටම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදිහට අපි
ශ්‍රී ලංකාව අතින් ගත්තොත් එහෙම අපි දන්න කොරෝනා කාලයත් එක්ක අපේ ගොඩාක් දරුවන් මාර්ගගත අධ්‍යාපනයට යොමු වුණා. මේ යොමු වීමත් එක්ක අද වෙනකොට අපේ දරුවෝ හිතනවා පාසල් අධ්‍යාපනයේ ඒ විධිමත් අධ්‍යාපනයේ වියුක්ත වෙලා අපිට පුළුවන් ඉතාම ලේසියෙන් YouTube හරහා හරි ලෙසන් එකක් බලුවා ඔන්ලයින් ක්‍රමවේදයක් ඔස්සේ හරි යම්කිසි පාඨමාලාවක් හදාරලා ඉතාම කෙටි ක්‍රමයකින් Tamanට මොන හරි සුදුසුකමක් අරගෙන ඉතා ඉක්මනින් සල්ලි හොයන්න තමයි ඇත්තටම අද වෙනකොට අපේ වර්තමාන પરම්පරාව ලැබි වෙලා තියෙන්නේ සහ උත්සාහ කරන්නේ. ඉතින් ඒත් එක්කම ගත්තාම මේ විධිමත් අධ්‍යාපන ක්‍රමය කියන්නේ පාසල් පද්ධතියෙන් බැහැරට යනකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ ළමා ළමයින්ව ආරක්ෂා කර ගැනීමට තියෙන අපිට අපි සාමාන්‍යයෙන් පාසලක් තුළ ඉද්දී අපි හිතන අපේ දරුවෝ ආරක්ෂිතයි. එතන ගුරුවරුන් ඉන්නවා විදුහල්පතිවරුන් ඉන්නවා නමුත් ඒ පද්ධතියත් යම් තර්ජනයක තියෙන වෙලාවක අපේ දරුවෝ ඒ පද්ධතියෙන් තවත් එහාට ගිහිල්ලා ටියුෂන් අධ්‍යාපනය ඔස්සේ මෙන්න මේ අමතර පන්ති හරහා ඔවුන්ගේ අධ්‍යාපනය ලබා ගැනීමට යාමට ඔස්සේ ඇත්තටම අපි දකිනවා ප්‍රේම සම්බන්ධතා ඇතිවීම නිසා ගොඩාක් අද වෙනකොට දරුවෝ සමහර වෙලාවට ගෙදරින් යන්නේ පාසල් යනවා කියලා ඒ දරුවෝ ඒ අතරේ සමහර වෙලාවට මගදී ඇඳුම් මාරු කළේ ළමයි ටියුෂන් ක්ලාසස් වලට ගිහිල්ලා ඒත් එක්කම ඒ දරුවෝ ඒ පන්ති යන අතරතුර තමන්ගේ ප්‍රේමවන්තත් එක්ක ඒ පන්තියට සහභාගී වෙන්නෙත් නැතුව වෙන වෙන ස්ථානවලට ගිහිල්ලා තමන්ගේ ජීවිතයට තර්ජනයක් කරගන්න දේවල් සිද්ධ කරගන්නවා. ඉතින් ඒත් එක ගත්තහම ගොඩාක් වෙලාවට දෙමාපියන් විදිහට අන්තර්පුද්ගල සම්බන්ධතාවයේ ගොඩනගා ගැනීම තමගේ දරුවන් එක්ක අන්තර්පුද්ගල සම්බන්ධතාවයේ ගොඩනගා ගැනීම කියන කාරණාවට මීට වඩා වැඩි අවධානයක් දෙන්නට ඕනේ. අපි හැමෝම කාර්යබහුලයි වෘත්තිකයන් විදිහට දෙමාපියන් විදිහට නමුත් අපි විශේෂයෙන්ම කියන්නට කැමති ඔබේ දරුවා ගැන ඔබ ඉතා අවධානයෙන් ඉන්න. එහෙම නැත්නම් අද වෙනකොට තාක්ෂණයේ පිටින් දාලා එහෙම නැත්නම් ටියුෂන් පන්තිය මේ එක්ස්කියුස් එකකට දීලා දෙමාපියන්ව රැවටීමට ලක් කරලා දරුවන් තමන්ගේ අධ්‍යාපනය කඩ කරගෙන වෙනත් පැතිවලට යොමු වෙනවා. මේ තියෙන ඉතාම බරපතල කාරණාව තමයි ගොඩක් වෙලාවට අපේ රටේ දැන් මේ ඉන්න තරුණ පරම්පරාව ඕන්ට ලිංගික අධ්‍යාපනයේ මධිකම සහ මේ සමාජ මාධ්‍ය තුලින් ගොඩනගන රැලි ඔස්සේ ගිහිල්ලා ප්‍රේම සම්බන්ධතාවලින් ඔබට අපිට ආදරය දැනෙනවා. ඒ තරුණ වයසේදී ඒ යෞවන කාලයේදී ආදරය කියන දේ දැනෙනවා. නමුත් එතනින් එහාට තමන්ගේ සීමා මායිම් වලින් ඔබට ගිහිල්ලා මේ දරුවෝ මද්‍රව්‍ය පානය කරන ගොඩක් වෙලාවට අපි ඇතර මේ ළඟදී සමාජ මාධ්‍යකින් මම දකිනවා තමන්ගේ පෙම්වතත් එක්ක එකම දුම් වැටිය පානය කරනවා. ඒක හරි වීරකමක් වගේ. ඒ අන්න හරි. ඒක අන්න එහෙම වීරකමක් මේ සමාජ මාධ්‍ය තුලින් අපි මේ තරුණ දරුවන්ට එහෙම නැත්නම් මේ පාසල් යන වයසේ දරුවන්ට සාමාන්‍යීකරණය කරනවා. මෙන්න මේ සාමාන්‍යීකරණය කිරීම තුළ අපිට ඇත්තටම ලොකු අභියෝගයක් අපේ රටේ දරුවන්ව ආරක්ෂා කර ගැනීම සහ ඔවුන් හිතනවා අරගත් වගේ අපි කරන්නේ මේ වීරකමක් සහ ඒකට ඔවුන් කණ්ඩායම් එකතු කර ගන්නවා. මේ කණ්ඩායම් එකතු කර ගැනීම තුළ ඇත්තටම කණ්ඩායම්ක් විදිහට වැඩ කරන්න ටිකට ගැනීම හොඳයි. නමුත් හරි පරමාර්ථයක් ඔස්සේ හරි අරමුණකට තමයි මේ දේ කරන්නට ඕනේ. එන්නේ ඒ නිසා ගොඩක් වෙලාවට මේ පාසල් අධ්‍යාපනයෙන් දරුවන් වියුක්ත වීම තුළ ඔවුන් ඒ පාසල් පද්ධතියෙන් ඈත් වීම තුළ ඔවුන් ඉතාමත්ම ලොකු තර්ජනයක ඉන්නවා. ඒත් එක්කම ගත්තාම අපි දකිනවා ගොඩක්ම දෙමාපියන් විදේශගත වීම ඒ වගේම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය මෙන්න මේ කාරණාත් එක්ක පවුල් පරිසරය තුළ ඇතිවන ගැටලු සහ ගොඩක් වෙලාවට මව්පියන් තමන්ගේ පවුල අතහැර යාම කියන කාරණාව. මෙන්න මේ කාරණාවේදී අපි දකිනවා දරුවන්ට නිසි භාරකාරයෙක් නැහැ. මේ නිසිභාරකාරයෙක් නැහැ කියන කාරණාව ඇතුළේ ගොඩක් ප්‍රශ්න වලට දරුවට මුහුණ දෙන්න වෙනවා. අපි ගිය වර්ෂය පුරාවට මේ ලංකාවේ දිස්ත්‍රික් 25 තුලම අපි අධ්‍යයනය කළා ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන ඔස්සේ අපේ රටේ දරුවන්ට තියෙන ගැටලු දරුවන්ගේ හඬින්ම ලබා ගැනීම අපි ඒ ඔස්සේ කරනු ලැබුවා. එහිදී අපිට සමහර ගුරුවරුන් ඇවිල්ලා කියනවා මිස් අපේ යම් දරුවෝ ඉන්නවා ඒ දරුවන්ට ඉන්න තැනක් නැහැ. ඒ වගේම ඒ දරුවන් තමන්ට නිසි භාරකාරයෙක් නැති නිසා තමන් අපයෝජනයට ලක් වෙමින් ඒ නිවසම රැඳී සිටිනවා. මෙතනදී සමහර වෙලාවට අමලතාතුලා රට ගිහිල්ලා නම් නැඳලා මාමලා ළඟ නම් ඉන්නේ දරුවෝ. ඒ දරුවන්ගෙන් තමන්ගේ ගෙදර වළම්පිකන් ටික සෝදා ගැනීමේ ඉඳන් ගේ අතු ගා ගැනීමේ ඉඳන් ඒ වගේ දේවල් ඒ දරුවන්ගෙන් ඒ වැඩිහිටියෝ බලාපොරොත්තු වෙනවා. ඉතින් දරුවෙක්
කියන්නේ අවුරුදු 12ක අවුරුදු 9ක දරුවෙක්ට මේ වගේ වගකීමක් තමන්ගේ ගෙදර ඇතුලේ දරන්න පුළුවන්ද තමන්ගේ නැන්දගේ මාමගේ ඇඳුම් ටික අයන් කරන්න පුළුවන්ද මෙන්න මේ කියන ප්‍රශ්නාර්ථය අපි ගාව තියෙනවා නමුත් එතකොට මෙන්න මේ නිසි බාරකාරත්වයක් නැතුව දරුවන්ව එහෙම යම් කෙනෙක්ට බාර දීලා මුදල් උපයා ගැනීම වෙනුවෙන් පිටරට යෑම එහෙමත් නැත්නම් තමන්ගේ දරුවන් ගැන නොහිතා නිසි බාරකාරත්වයක් නැති වෙලාවක අතහැර යෑම කියන කාරණාව තුළ ළමයින්ගේ අධ්‍යාපන අයිතිය කඩවෙන්නටත් පුළුවන්. මොකද ඔවුන්ට සමහර වෙලාවට පාසල් යන්නට මුදල් නැහැ. අමල තාත්තලා අතර තියෙන ගැටුම් නිසා ඔවුන් නොසලකා හරිනවා. ඔවුන්ට කන්නට බොන්නට දෙන්නේ නැහැ. නොසලකා හැරීමත් අපයෝජනයක්. දෙමාපියන් විදියට තමන්ගේ දරුවන් පෝෂණය කිරීම අනිවාර්ය යුතුයකමක්. ඒක කළ යුතුයි. නමුත් අපි දකිනවා සමහර දෙමාපියන් අතින් ඒ කාරණාව මගහරිනවා. එතකොට දිලීපර කලින් සඳහන් කළා වගේ අපිට ලැබෙමින් තියෙන ඒ පැමිණිලි අතරේ මේ පැමිණිලි වර්ග ඒ කියන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දන්න නීති සංග්‍රහයට අනුව විවිධ වරදවල් ළමා අපයෝජනයට අදාළ වරදවල් යටතේ තමයි මේ පැමිණිලි බාර ගන්න. එතකොට මේ එක පැමිණිල්ලක් එද්දී සමහර වෙලාවට මේක ඇතුලේ අනිවාර්ය අධ්‍යාපන අයිති කඩවීම තියෙනවා, නොසලකා හැරීම තියෙනවා, ක්‍රූරත්වය තියෙනවා, මේ සියල්ල ගැබ් වෙලා තියෙනවා. අන්න ඒකයි මේ ප්‍රශ්නය අපි ඊටාම අභියෝගාත්මකයි කියලා කියන්නේ. ඒත් එක්කම ගොඩක් වෙලාවට දරුවන් මේ සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම දෙමාපියන් විසින් නොසලකා හැරීමක් සහ ඒක ඇතරම්කොත් ගණන් ගන්නේ නැහැ. ඒක වීරකමක් විදිහට හඳුන්වනවා. ඒ කියන්නේ දරුවෝ මට වඩා මේ ගැන දන්නවා, මම මේක දන්නේ නැහැ. ඔන්න ඔය පදනම මත ඉඳලා දරුවන්ව සාධාරණීකරණය කිරීම තුළින් අපි දරුවාට ඉතා වැඩි ඉඩකඩක් නිදහසක් දෙනවා දෙමාපියන්ව රවටන්නට, වැඩිහිටියන්ව රවටන්නට, ඔන්න ඔය වගේ දේවල් වලට. ඒත් එක්කම ගත්තාම නෑමේ ඇත්තටම අපි ලංකාවේ අපි නීතිය මගින්ම හැමදේම කොටු කරන්නට, නීතියෙන් දඬුවම් දීලම අපයෝජන නවත්තන්නට මේ සමාජ ක්‍රමය තුළ බෑ. ඒ නිසා වැඩිහිටියන් විදියට අපි අපේ දරුවන්ව අනික් යහළු යෙලියන් ආශ්‍රය කරන්නට, එහෙමත් නැත්නම් අනිකට උදව් උපකාර කරන්නට ඒ අවශ්‍ය පරිසරය ගොඩනගන්නේ නැහැ. අපි සාමාන්‍ය දෙමාපියන් ඉදිරියට අපි කියනවා, පුතේ ඔයා මේ ටික කරගන්න, ඔයා පළවෙනිය වුණොත් ඇති. එන්න ඒ මතයේ සිට දරුවන් සෑදීම, ළමයෙක් වර්ධනය වීම ඉතාම භයානකයි. මොකද අපයෝජකයාට තනි පුද්ගලයෙක්ව ළඟට ඇවිල්ලා අපයෝජනයට ලක් කිරීම ඉතා පහසුයි. මොකද ඒ වගේ වෙලාවට අපයෝජකයා දන්නවා ඒ දරුවත් එක්ක සමූහයක් නැහැ, කණ්ඩායමක් නැහැ, ඒ දරුවවට අපවුරක් නැහැ කියලා. ඉන් ඒ කාරණත් එක ගත්තහම ඇත්තටම කණ්ඩායමක් විදිහට ළමයින්ට ජීවත් වෙනට අපි උගන්වන්නට ඕනේ. යාළු ගේලියන් එක්ක එකතු වෙලා අන්තර්පුත් සම්බන්ධතා ගොඩනගා ගන්නට උදව් කරන්නට ඕනේ. ඒ වගේම අනෙක් දරුවා කෙරේ, තමන්ගේ යාළුවා කෙරේ, පාසලේ ඉන්න සියලු දරුවන් කෙරේ සංවේදීත්වය, සහකම්පනය තියෙනට ඕනේ දරුවන් අතරේ. එහෙම නැත්නම් අපි කොච්චර දැනුවත් කරා වුණත්, අපි කොච්චර විධිමත් ක්‍රමවේද මේ සමාජය තුළ, පාසල් පද්ධතිය තුළ මේ ඉලක්කගත කණ්ඩායම් කෙරේ අපි කොච්චර ගොඩනැගුවා වුවත් අපිට තියෙන ප්‍රශ්නය තමයි මේවා කෙටි කාලීනයි. ඒකට හේතුව මේක වැළඳ ගැනීම තියෙන පොඩි කාලයයි. සහ අපේ පරමාර්ථයට යන්නට නම් මේ රටේ සියලුම ළමයි, උදාහරණයක් විදිහට අපි හැමෝම දන්නවා අපේ දරුවා අද ගෙදරින් එළියට ගියාම මේ දරුවා ආරක්ෂා සහිතද? ඔවුන් අපි ඔවුන් ගෙදර එනකන් අපි බලාගෙන ඉන්නේ ඇත්තටම මගේ දරුවට මොන හරි කරදරයක් වෙයිද? ඇත්තටම අපිට හිතන්නට පුළුවන් අපේ දරුවන්ට මොන හරි කරදරයක් වෙයිද? එතකොට මගේ දරුවාගේ සිට අපේ දරුවාට යෑම දක්වා අපි හැමෝම අපි ගමේ පන්සලෙන් පටන් ගමු, පල්ලියෙන් පටන් ගමු, එතකොට පාසලෙන් සහ අපි ජාතික මට්ටමට යද්දි මේ අපිට වෙන විශේෂ ක්‍රමවේද ඇත්තටම අවශ්‍ය නැහැ. අපිට පුළුවන් නම් මේ පුංචි තැනින් පටන් ගන්නට අපිට පුළුවන් මේ රටේ දරුවන්ට ආරක්ෂිත පරිසරයක් ගොඩනගා ගන්න. මෙය අභියෝගාත්මක තත්ත්වයක් වුවත් අපි සහකාර අධ්‍යක්ෂතුමීගෙන් අහනවා මේ වගේ කාරණාවක්. දැන් අපි ලිංගික අධ්‍යාපනය ගැන කතා බහ කරෝතින් ලෝකේ වෙනත් රටවල්වලදී ලොකු දැනුමක් ලබා දෙනවා පාසල් දරුවන්ට වගේම සමාජයට. හැබැයි අපේ ලංකාවේ පාසල් මට්ටමින් ගත්තෝතින් දරුවන්ට ඉතා අවම දැනුමක් තමයි මේ ලිංගික අධ්‍යාපනය ගැන තියෙන්නේ. ඒතර ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ අපචාර සිද්ධීන් වාර්තා වෙන්න. ඔබ ආයතනයට මෙදිහත් වීමක් වෙන්න බැරිද? මේ විෂය නිර්දේශයට වැඩිපුර මේ දේවල් ආවරණය වෙන විදිහට එකතු කරන්න ඕනි කියන කාරණාව ගැන. පොත බෙදලා ආපහු ගත්තා ඒ දරුවන්ගෙන්. ලොකු ප්‍රශ්නයක් කියලා එක කියනවා. දැන්
ඉතින් එහෙම කරපුවා. ඇත්තටම නයෝමි මෙහෙමයි. දැනටමත් පාසල් අධ්‍යාපන යතුල මේ ලිංගික අධ්‍යාපනය පිළිබඳ අවශ්‍ය තරම් දැනුම දෙන්නට සෞඛ්‍ය කියන විෂය යටතේ අවශ්‍ය තරම් විෂය පතේ තියෙනවා. නමුත් අවාසනාවකට අපේ රටේ ගොඩක් වෙලාවට පාසල් පද්ධතියේදී කියන්නේ අපි පාසලේදී සෞඛ්‍ය විෂය හදාරන වෙලාවට අපේ ගුරුවරුන් මේ පාඩම් දෙක ස්කිප් කරලා තමයි යන්නේ. ඒ දෙක කියව ගන්න කියනවා. ඒකට මූලික වශයෙන් හේතුව තමයි මේ ලිංගිකත්වය කියන දේ කතා කරන්නට අපි ලැජ්ජයි. අපි අතට අත කියවට සමහරට අපේ ලිංගේන්ද්‍රයන් වලට අපි ඒ නම කියලා කතා කරන්නේ නැහැ. ඉන්නේ ඒ නිසා අපි මේ අමුතු මානසිකත්වයක් ගොඩනගාගෙන සිටිනවා සහ කුඩා කල සිටන් ගොඩ නගනවා මේ දේවල් ගැන අපි ප්‍රසිද්ධිය කතා කරන්නට අවශ්‍ය නැහැ කියලා. නමුත් මේ දේවල් ගැන විවෘත මනසකින් කතා කළ යුතුයි. එය පටන් ගත යුත්තේ පාසල් අධ්‍යාපනයට පෙර ගෙදරදී. හොඳ ස්පර්ශය සහ නරක ස්පර්ශය තමන්ගේ ශරීරය කොහොමද අපි නිරාවරණය කරන්නවද, කවුරුන් ඉදිරියේදී දේවල් නිරාකරණය කරන්න ඕනේ, තමන්ගේ ලිංගේන්ද්‍රයන් අනික් පිටස්තරයන්ට අත ගන්නට දෙන්න එපා, ස්පර්ශ කරන්නට දෙන්න එපා, මේ කියන කාරණාව මම හිතනවා අපේ දෙමාපියන්ට අපේ පුංචි දරුවන්ට කියලා දෙන්නට පුළුවන් ගෙදරදී. ඒත් එක්කම පාසලට ආවට පස්සේ ප්‍රජනන පද්ධතිය හා සම්බන්ධ දේවල්, ගැබ් ගැනීම් සම්බන්ධව දේවල්, මේ දේවල් සම්බන්ධව ලිංගික අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය කොටස් පාසල් දරුවන්ට ඒ වයසට ගැළපෙන ප්‍රමාණයෙන් මේ විෂයපදයන් තුළ තිබෙනවා. නමුත් ඇත්තටම වෙලා තින්නේ ඒ සම්බන්ධව නිසි අවධානයක් දෙමින් එය ලබා නොදීම. ඒත් නයෝමි මේ පවතින තත්ත්වය යටතේ කියන්නේ අපි විශ්වාස කරනවා අපේ රටේ ඉන්න දරුවෝ ඒ දරුවෝ දන්නේ නැහැ අවුරුදු ගොඩක් වෙලාවට අවුරුදු 16 දක්වා දරුවෙකුට තමන් කැමැත්තෙන් හෝ අකමැතෙන්, ඒ කියන්නේ තමන් කැමති වුණත් ලිංගික ක්‍රියාවකට යොමු වෙන්නට බෑ. එතකොට අවුරුදු 16 18 අතර දරුවන්ට එසේ කැමැත්ත දීමේ හැකියාව තිබුණා වුවත් ලංකාවේ විවාහ නීතිය අවුරුදු 18. මෙන්න මේ කියන ඝට්ටනයන් නිසා අපේ රටේ දරුවෝ එකක් තමයි මේ ගැන දන්නේ නැහැ. අනෙක් දේ තමයි ඇත්තටම ඒ අවධානයක් නොමැතිකම නිසා අපිට ගොඩක් වෙලාවට යෞවන කාලයේ ගැප් ගැනීම, අපේ දියණියන් ගැප් ගැනීම පිළිබඳ වාර්තා වීම සිද්ධ වෙනවා. ඉතින් මේ සම්බන්ධව අපි අවධානය යොමු කිරීමේදී මම කියන්නේ අපි ඇත්ත කතා කරමු. දරුවන්ට ලිංගික අධ්‍යාපනයේ ලිංගිකත්වය, ආරක්ෂාව, මේ සියලු දේවල් ගැන විවෘත මනසකින් කතා කිරීම තුළ, විවෘතව කතා කිරීමේ පරිසරයක් ගෙදර සහ පාසල තුළ නිර්මාණය කිරීම පදනම්ව මේ දරුවන් වෙන කෙනෙක්ගෙන් ඒ දේවල් ඉගෙන ගන්න යාම තුළින් තමන්ට ඇතිවෙන අනාරක්ෂිත බව නැති වෙනවා. මොකද ගොඩක් වෙලාවට දරුවෝ ඒවා හොයලා ඉගෙන ගන්නවා. අපි කාටවත් කියන්නේ නැහැ. ඒවා හොයලා ඉගෙන ගන්නවා. ඉතින් ඒක හොයන්නේ සමහර වෙලාවට වැඩිහිටියෙක්ගෙන් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඔන්ලයින් වීඩියෝ එකක් බලලා වෙන්නට පුළුවන්. මේ කුමන ක්‍රමවේදය තුලින් හෝ දරුවන් අනාරක්ෂිත වීමේ ප්‍රවණතාවය වැඩි. නමුත් අපිට පුළුවන් නම් ගුරුවරයන් විදිහට, වැඩිහිටියන් විදිහට, වෘද්ධිකයන් විදිහට මේ දේවල් ගැන කතා කරන්නට, දැනුම දෙන්නට එතනින් මම හිතනවා ගොඩක් වෙලාවට මේ ගැටලුවට විසඳුමක් ලැබෙයි. ඒත් එක්කම ගත්තාම 2023 වර්ෂයේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශෙත් එක්ක එකතු වෙලා මේ ඒජ් ඇප්‍රොප්‍රියේට් සෙක්ස් එඩියුකේෂන් කියන කැම්පේන් එකක් අපි කරගෙන යනවා. ඒකට හේතුව තමයි කුඩා කාලේ ඉඳන්ම, ඒ කියන්නේ අවුරුදු 5 ඉඳන්ම අවුරුදු 60 දක්වාවත් විවිධ වයස් සීමාවන් අතරේ මේ කොයි විදිහ දැනුමක්ද මේ දරුවන්ට තියෙනට ඕනේ, වැඩිහිටියන්ට තියෙනට ඕනේ, ඒ ඉගෙන ගන්නට, ඒ සම්බන්ධව කියවන්නට අවශ්‍ය මෙවලම් සංවර්ධනය කරමින් මේ වෙනකොට පවතිනවා. ජාතික ළමා ආරක්ෂක අධිකාරියත් ඉතාම ක්‍රියාකාරී විදිහට මේ වැඩසටහනත් එක්ක සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශත් සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා. ඇත්තටම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විතරක් නෙමෙයි, තවත් රාජ්‍ය නොවන සංවිධාන, ඒ වගේම වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් මේ එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. විවිධ ආයතනය, ළමයින්ට සම්බන්ධ, කාන්තාවන්ට සම්බන්ධ, මේ සියලු දෙනා සම්බන්ධ වෙලා ඉන්නවා. මේකෙන් අපිට ඇත්තටම අපි ආයතන විදිහට මේකෙන් එකතු වෙලා කරන්නේ
කියන්නේ ආයතනයක් විදිහට තනිව යන ගමනකට වඩා මේ ඒකාබද්ධව යන ගමන තුළ අපිට පුළුල් පරාසයකට මේ දැනුම දෙන්නට පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදිහට වෙනම ප්‍රවේශයකින් යන්නේ නැතුව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයත් සමග ඒකාබද්ධව ඉතා ශක්තිමත් වැඩපිළිවෙලක් මේ අවුරුද්දේදී අපි දියත් කරන්නට ඇත්තටම සූදානම් වෙලා ඉන්නවා. ලක්ෂක අපි දැනගන්නට කැමතියි දැන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පාසල් පද්ධතියත් එක්ක රටේ අලුත් වැඩපිළිවෙලක ඉන්නවා නේද? මේ තොරතුරු ලබා ගැනීමේ ජාලය ඔබ පුළුල් කරගන්න සහ සිසුන් දැනුවත් කරන්න අපි ඒ ගැන ටිකක් කෙටියෙන් මතක් කරමු. ඔව් ඇත්තටම දිලීප මේක දැනුවත් කිරීමට වඩා එහා ගිය දෙයක්. ඒ කියන්නේ ළමා සහභාගීත්වය තුළින් ළමයින්ව ආරක්ෂා කිරීම සඳහා විශේෂයෙන්ම මේකදී අපි තෝරාගත් කොටස වෙන්නේ ශිෂ්‍ය නායක නායිකාවන්. පාසලෙන් අපි ශිෂ්‍ය නායකයෝ 5 දෙනෙක්ට විතරයි මේ අවස්ථාව ලැබෙන්නේ. ඔවුන් ළමා ආරක්ෂාව පිළිබඳ තානාපතීන් විදිහට අපි පුහුණු කරනවා. මෙන්න මේ පුහුණු කිරීම තුළ ඇත්තටම අපි දන්නවා ප්‍රායෝගික නෑ මේ රටේ හැම දරුවෙක්ම ළමා ආරක්ෂාව පිළිබඳ පුහුණු කිරීම. මම මේ කතා කරන්නේ දැනුවත් කිරීම නෙමෙයි. පුහුණු කිරීම කියන්නේ දැනුවත් කිරීමට වැඩිය එහා ගිය දෙයක් නේ. ඉතින් එන්න ඒ කාරණාවේදී අපි ළමයින්ට අවබෝධය දෙනවා ළමා අයිතිවාසිකම් ළමා ආරක්ෂාව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඒත් එක්කම ගත්තාම අපයෝජන වලින් වැළකී සිටීම නායකත්වය ඒ වගේම නිවැරදි සන්නිවේදනය සහ ගොඩක් වෙලාවට ජීවන නිපුණතා අපේ දරුවන්ට ජීවන නිපුණතා නැහැ. ඒ ජීවන නිපුණතා ඒ වගේම ප්‍රායෝගික පර්යේෂණ මෙන්න මේ වගේ විධිමත් වැඩපිළිවෙලක් පාසල තුළ ක්‍රියාත්මක කරන්නට තමයි අපි මේ ඔස්සේ පෙළගැහෙන්නේ. ඇතර මේ වැඩසටහනේ නම ජ්‍යෙෂ්ඨ පාසල් ශිෂ්‍ය නායකයන් සඳහා වන ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන. මේ ඔස්සේ මේ වර්ෂය වෙනකොට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අධිකාරියත් එක්ක 1201 වගේ පාසල් ප්‍රමාණයක් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අධ්‍යාපන අමාත්‍යාංශ සමග ඒකාබද්ධව තමයි මේ වැඩසටහන කරන්නේ. එතකොට මේ සඳහා මේ වැඩසටහන සඳහා ලියාපදිංචි වෙන සියලුම පාසල් මේ වැඩසටහන ඉතාක් විධිමත්ම සහ ක්‍රියාකාරීව පාසල තුළ ක්‍රියාත්මක කළ යුතුයි. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රාදේශීය නිලධාරීන් ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය ගතොත් කලාප මට්ටමින් කොට්ටාස මට්ටමින් මේ වැඩසටහන පාසල තුළ අධීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය මොනිටරින් සිස්ටම් එකත් අපි දැන් මේ වෙනකොට හදාගෙන යනවා. එතකොට ගිය වර්ෂය පුරාවට අපි දිස්ත්‍රික් 18ක වගේ අපි ඇත්තටම අපි කොළඹ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හෙඩ් ඔෆිස් එකෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට සම්පත්දායකත්වය දුන්නා. ඒත් අමතරව අපේ උතුරු ප්‍රදේශය සඳහා අපේ දමිළ භාෂාව කතා කරන නිලධාරීන් විශේෂයෙන් අපි යම් පුහුණුවක් ලබා දෙමින් ඔවුන් උතුරු ප්‍රදේශයට මේ වැඩසටහන සඳහා යවුවා. කියන්නට සතුටුයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මේ වැඩසටහන සඳහා වැඩියෙන්ම ලියාපදිංචි වෙලා තියෙන්නේ යාපනය දිස්ත්‍රික්කයේ පාසල් වලින්. ඒ දරුවන් ඉතාම උනන්දුයි. කොයිම වෙලාවකවත් භාෂාව ප්‍රශ්නයක් කරගෙන නැහැ, ජාතිය ප්‍රශ්නයක් කරගෙන නැහැ. වැදගත් වෙන්නේ මේ රටේ දරුවන්ගේ ආරක්ෂාව. ඉතින් ඒ සියලු විදුහල්පතිවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියත් විශ්වාස කරලා මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් එතකොට අපි දිස්ත්‍රික් පුහුණු වැඩසටහන් පැවැත්වුවා. ඒ වගේම දිස්ත්‍රික් සමුළු ශිෂ්‍ය තානාපති සමුළු මේ සමුළුව තුළ ඇත්තටම සහභාගි වුණේ ඒ සියලුම් පාසල්වල ශිෂ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායකයා හෝ නායිකාව. ඒ සහභාගි වීම තුළ ඇත්තටම ඉතාම සංවේදී ඒ දරුවෝගේ වගකීම මෙතෙක් කල් ඔවුන් ඇත්තටම කියනවා අපි සාමාන්‍යයෙන් ස්පයි කෙනෙක් විදිහට තමයි පාසල ඇතුලේ වැඩ කරේ. එහෙම නැත්නම් අපි පාසලේ ප්‍රධාන ගේට්ටුව ළඟ හිටගෙන ඉඳලා අපේ අනික් සහෝදරයන්ව අපි විමසීමට ලක් කරා. නමුත් මෙතන අපි ඒ දරුවන්ට විශේෂ වගකීමක් දීලා තියෙනවා. ඒ දරුවෝ ශිෂ්‍ය නායකත්වෙන් එහාට ගිහිල්ලා ශිෂ්‍ය තානාපතිවරයෙක් වෙන්නට යනවා. ඒ දරුවෝ පාසලේ සමස්ත ළමයින්ගේ ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියත් එක්ක එකතු වෙලා මේ වැඩසටහන පාසල තුළ දැනටමත් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඉතාම හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා මේ වෙද්දී. ඉතින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. ඔව්, දරුවන්ගේ ආරක්ෂාව ගැන අලුතෙන් හිතන්නේ කොහොමද කියන කාරණය ගැන තමයි අපි මේ කතා කළේ. ඉතින් අපිට හොඳ සාකච්ඡාවක් කරන්න පුළුවන් ගුණනායම නේද? ඔව්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මාධ්‍ය හතරතුරු අංශයේ සහකාර අධ්‍යක්ෂ ලක්ෂිකා මැණික් බෝව මෙනවියට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව.